සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ජයටිවි ඔස්සේ සේවා නියුක්තිකින් උදෙසා සිදු කරනු ලබන භාවනාමය වැඩසටහන ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා අපගේ වන්දනීය ආරාධනයෙන් දම්සභා මණ්ඩපයට වැඩම කරන ලද කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජ්‍යපාද උඩුතුම්බර කාශ්‍යපනායක ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දින මෙම සදහම් දේශනාව සඳහා සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මල්මි නවරත්න මෙණිවිය සහ අභාවප්‍රාප්ත වූ නන්දා ගලදිනිය මෑණියන්ගේ සහ අභාවප්‍රාප්ත වූ සුගතදාස ගලදිනිය පියාණන්ගේ දූදරු පිරිස විසින්. එසේනම් ප්‍රථමයෙන්ම සුපිපුණු සුවඳ මල් දේශකයාණන් වහන්සේට අනුමෝදන් කර සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරමු. ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව දැහැත්වට්ටිය පිළිගන්නුමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට දේශනාව සඳහා ආරාධනා කරමු. එසේනම් ලෝක සත්වයා කෙරෙහි ඉමහත් අනුකම්පාවකින් යුක්තව මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට අප නායක ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, හැම කෙනෙක්ම එක රාශි වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා, විශේෂයෙන්ම මානසිකව නිදහසක් ලබා ගැනීම සඳහා බොහෝ වෙහෙස මහන්සිලා වැඩ කරන අතරවාරයේදී හැමදාමත් මේ වැඩසටහන වෙන් වෙන්නේ සේවාවන් වල නියුක්ත වෙලා ඉන්න අපේ පින්වන්ත පිරිසට. ඒ තියෙන කරදරකාරී පරිසරයන් තියෙනවා. විශේෂයෙන් අපේ වගේ රටක සේවය කරන එක පහසු දෙයක් නෙවෙයි කියන්නේ අපි දන්නවා, අනිත් රටවල් වලට සාපේක්ෂව. මොකද ලේසියකට කෙනෙක්ගෙන් සාර්ථක සහයෝගයක් ලැබෙන්නේ නැහැ. සාර්ථක සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ නිකන් කාලය ගත කරන්න. තමන්ගේ රාජකාරියවක්වත් හරියට නොකරන ස්වභාවයක් තියෙන, වගකීම් තේරුම් ගන්නේ නැති ස්වභාවයක් තියෙන පිරිසක් එක්ක සමහර වෙලාවට කටයුතු කරන්න ගියාම ලොකු පීඩන ඇති වෙනවා. සහ තමන්ගේම මනසේ සමහර වචන, සමහර ක්‍රියාවන්, අනුන්ගේ දේවල් දෝංකාර දෙන්න පටන් ගන්නවා. නැවත 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 මතක් වෙනවා. ගෙදර ගියාමත් මතක් වෙනවා. ඉතින් ටිකක් කරදරයි. එතකොට තියෙන වැඩෙත් හරියට කරගන්න බැරි වෙනවා. වැඩක් හරියට කරන්න හදන මිනිස්සෙකුට බාහිරින් වටෙන් පිටින් තියෙන බලපෑමුත් එක්ක බොහොම අපහසුතාවයන් තියෙනවා. ඒ නිසාම වැඩි දෙනෙක් ගොඩක් මානසික පීඩනවලට ලක් වෙනවා. තවත් පැත්තකින් ගොඩක් වැඩිවීම, අපි වර්ක් ලෝඩ් එක වැඩි වෙලා ඒ වගේ තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් මේවා ඔක්කොමත් එක්ක වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්න අයට තමයි ගෙදරත් වගකීම තියෙන්නේ. හුඟක් වෙලාවට දෙපැත්තක වගකීම තියෙනවා. දරුවන්ගේ වගේම දෙමාපියන්ගේ වගකීමුත් තියෙනවා. මේ ඔක්කොම එකට එනකොට යම්කිසි ආකාරයක පීඩන එන්නේ, ඇත්තටම වැඩිපුරම පීඩන එන්නේ තමන්ගේ අතුලන්තයෙන්. මේ
ගැටලුකාරී තත්ත්වයන් නැති තැනක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මං හැමදාම කියන්නේ අපි ඉපදිලා තියෙන්නේ ඒ වගේ ලෝකෙක. අපි ඉපදිලා තියෙන ලෝකෙට නීති වගේක් තියෙනවා. එකක් තමයි මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ මූණ මැද නහයක් තියෙන්න ඕන. මම මේ විහිළුවක් කියලා වගේ කිව්වට මේ කියන්නේ ලොකු කතාවක් මතක හිටින්න ඕන හින්දා. මූණ මැද නැත්නම් කන තියෙන තැන නහය ඇවිල්ලා එක එක්කෙනා වෙනස් වෙන්නේ නැහැනේ. නේද? කන් දෙක තියෙන තැන නහය ඇවිල්ලා කට තියෙන තැන එහෙමනොත් විකෘතියක් වෙනවා. ඒ හින්දා මේක එක්තරා නියමයක්. අපි මේ ඉන්න ඔක්කොගේම නහය තියෙන මූණ මැද. ඒක මනුස්ස ලෝකයේ නියමයක්. නේද? ඒක මනුස්ස ලෝකෙට තියෙන නියමයක්. ඒ මනුස්ස ලෝකෙට ඉපදෙන්න සුදුසුකම් ලබන අයගේ කර්මානුරූපව නහය තියෙන්න ඕන තැනක් ගැන මොකක් හරි නියමයක් තියෙන ඉතින් අපි දන්නවද ඔක කවු තීරණය කරේ කියලා? එහෙම එකක් නැහැ. අන්න ඒ වගේම හොඳ නරකවලට ප්‍රතිඵල ලැබෙන්නත් නියම තියෙනවා. හරිද? කර්මානුරූපව කියන්නේ එහෙම ඒවා. ඒ වගේම තමයි අපේ පින්වත්නි අපි හොඳින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔය කියන අප්‍රියන්හායක් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම්, ඔය කියන අකටයුතුකම් සිදුවීම්, නාය යෑම, ගම් වතුර වගේ දේවල්, නරක මිනිස්සුත් එක ආශ්‍රය කරලා වැඩ කරන්න වෙන ඒවත් ඒ නියමයන් තමයි. හරි? ඒව නැති ලෝකයක් කොහෙවත් නැහැ. ඒක මනුස්ස ලෝකෙ නැහැ. මනුස්ස ලෝකෙ එහෙම එකක් නැහැ. ඒකින්ද අපි උපරිම උත්සාහ කරනවා වටේ පිටේ තියෙන දේවල් මේ ලෝකේ අපිට ඕන හැටියට අවම කරගන්න ඒ දේවල්. ඒකට ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් කන්දක් නාය යනවා වගේ මම හදාගත්ත සමාහයට මම දරුවන්ට නීති දාලා තියෙනවා, එක එක දේවල් කරලා තියෙනවා. ඒ නීති දාලා කොහොම හරි වටපිටේ හදාගන්න හදනකොට ඒවා කඩාගෙන වැටෙනවා වගේ කඩාගෙන වැටෙනවා. ඒක කවදාකවත් සාර්ථක වෙන එකක් නෙවෙයි. මොකද මේ ලෝකේ මට ඕන හැටියට හදන්න බෑ. මේකේ තියෙනවනේ එක්තරා නියමයක්. ඒකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉතින් පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා නම් මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නෑමයි. ඒක නිසාම අපිට ඒ පටිච්ච සමුප්පාදයට අනුකූලවම අපිට සිද්ධ වෙන්නේ අපේ සිත රැකගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරගන්න. මොන දේ තිබ්බත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක්. මොනම දේ තිබ්බත් අපි හැමදාමත් කතා කරන්නේ එහෙම එකක්. ඉතින් මොන දේ තිබ්බත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් අනිත් එක මොන දේ ලැබුණා දුකෙන් හිටියා කියලා ප්‍රශ්නයක් විසඳෙන්නේ නැතිකොට. හරිද? මේ ළඟදී මම දන්න කෙනෙක් හරි අභියෝගාත්මක ප්‍රකාශයක් සිද්ධ කළා. හාමුදුරුවනේ මම මේ මන් දන්න මිඳ ඒ කාටවක්වත් වෙන්නන්නේ පෞද්ගලිකව මාත් එක්ක. හාමුදුරුවනේ මම ආදරය නිසා හරියට පීඩනයට පත් වෙච්ච කෙනෙක්. පොඩි වෙනසක් වුණත් මට හරියට සිද්ධිරිදි තිබ්බේ. ඒ විතරක් නෙවෙයි රාගේ වගේ දේවල් හින්දාත් ගොඩක් පීඩණයට පත් වෙච්ච කෙනෙක්. ඒවා නිසාත් මට හරියට පීඩන තිබුණා. ඒ වගේම තමයි කෙනෙක්ගේ වචනයක් එහෙම එහෙ වෙනකොට අසාධාරණ ඉදිරියේ මං හරියට පීඩණයට පත් වුණා. මෙන්න මේ වගේ පහක විතර ලයිස්තුවක් සඳහන් කරලා කිව්වා. මම සෝවාන් වෙලා නැහැ කියලා මම දන්නවා. මම එහෙම මොකුත් ප්‍රතිඵලයක් ලැබලා නැහැ. හැබැයි මම මේ ධර්මය තුලින් ලැබිච්ච පන්නරය තුලින් හිත පුහුණු කරන්න පටන් ගත්තට පස්සේ දැන් මට එහෙම පීඩනයක් නැහැ කියලා. ඒක මට හොඳටම ඇති කියලා. හරිද? එහෙනම් මේ කාලෙත් එවැනි පීඩන තමන්ගේ ජීවිතය තුළ හිත සකස් කරලා අඩු කරගත්ත මිනිස්සු ඉන්නවා. නේද? අඩු කරගත්ත අය ඉන්නවා. ඉතින් නැති කරගත්ත අයත් ඉන්නවා. නෑ කියන්න බෑ. ඇයි? මේ පිළිවෙතනේ. පිළිවෙත තියෙනවා නම් ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ පිළිවෙත පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන එකක්. ඒක නිසාම අපිට හරි පහසුවෙන් මේකට අවතීර්ණ වෙන්න පුළුවන් කාරණා දැනගෙන විද්‍යාත්මකව ඒ කියන්නේ. හරිද? මේ දේ කරොත් තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒක හින්දා ගොඩාක් දෙනෙකුට නැවත නැවත සමහර දේවල් මතක් කරලා දෙන්න ඕන හින්දා අද ආයෙ මම හිතුවා අපිට අභ්‍යන්තර සතුට ගේන ක්‍රමයක් පොඩ්ඩක් නිදහස් වෙලා ඉන්න ක්‍රමයක් ගැන කතා කරොත් හොඳයි කියලා. මේවා නැවත නැවත එකම දේ හරි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි අත්විඳින්න ඕන දෙයක්. හරිද? මේවා අපි අත්විඳින්න ඕන දේවල්. ඒකින්ද මම කලින්ම ප්‍රතිඵලය පොඩ්ඩක් කියන්න. අපි දැන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් පොඩ්ඩක් කියන්න. හරි කරදරේනේ ඔය අතීතය ඇවිල්ලා මෙහි මගේ නේද මගෙත් එක කතා කරනවනේ. නේද? හැම වෙලෙම අතීත දේවල් බොහෝමයක් ඇවිල්ලා මගේ හිතත් එක්ක මගේ ඇතුළාන්තයේ මොකද්ද සාකච්ඡාවක් ඉන්නවා. කවුරු හරි බෑන් එකක් කියලා හිතන්න උදාහරණයක් විදියට කවුරු හරි තරවටු කරපු එකක් මොකක් හරි කාරණාවක් හින්දා මොන හරි දෙයක් කිව්වහම ඒක නැවත නැවත ඒ බෑන්න වෙලාවෙ ඉතින් දුකක් එනවනේ.
බැන්නත් දුකක් එන්න නැතිවෙන්න හදා ගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. දැන් මේ අපි අඩු කරගන්න හදන්නේ ඒක නෙවෙයි. බැන්නත් ගැහුවත් දුකක් එන්න නැතිවෙන්න නම් විදර්ශනාවක් වැඩෙන්න ඕනේ. හරිද? එහෙම නෙවෙයි. ඊට පෙර ආතුව අපිට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. මොකක්ද? මට කවුරු හරි බැන්න වෙලාවේ දුකක් ආවා. ඉතින් මම මේ ප්‍රශ්නේ විසඳගෙන ගෙදර ගියා. දැන් මම ගෙදර ගිහිල්ලා පුටුවක ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන් ආයෙ බයිනෝ නේද? ආයෙ බයිනෝ කියන්නේ ආද? ඒ බැන්න ටික ඔක්කොම ඉස්සෙල්ල අරමුණු උනේ කනට, දැන් අරමුණු වෙන්නේ සිතට නේද? ඒක ප්‍රශ්නයක් නෑ. සිතට අරමුණු වුණාට කනට අරමුණු වෙච්ච වෙලාව වගේම හිතට අරමුණු වෙච්ච වෙලාවේ මොකක්ද වෙන්නේ? රිදිල්ලක් එනවා. අන්න ඒක තමයි නවත්ත ගන්න ඕන. හරිද? බොරුවට එකම ප්‍රශ්නෙට නැවත 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 රිදි රිදි ඉන්න එකේ තේරුමක් තියෙනවද? කාගේ හරි වචනයකට, කාගේ හරි ක්‍රියාවකට, මොකක් හරි පරණ දේවල් වලට හරි. අනිත් එක, මේ ලෝකයේ නරක මිනිස්සු, චණ්ඩ ගෝර රෞද්‍ර ඉතාමත්ම නරක මිනිස්සුන්ගෙන් සමන්නාගත වෙච්ච ලෝකයක්. ඒකත් නියමයක්. හරිද? කවදාකවත් අපිට සෞම්‍ය මිනිස්සු ඔක්කොම හම්බෙයිද? නෑ, හම්බෙන්නේ නෑ. එහෙනම් ඒවා ඉදිරියේ මගේ හිත නිකන් රිදෝගෙන හිටියා කියලා කිසිම වැඩක් නෑ. ඒවෙන් වෙන්නේ මට යන්න පුළුවන් අරමුණ වලට යන්න හම්බෙන්නේ නෑ. තව දෙයක් තියෙනවා. කවුරු හරි වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඒ ලෝක නියමයන් වලට අනුව ඒ වැරදි වලට අනුකූලව තමයි යාගී ඊළඟ භවයන් සකස් වෙන්නේ. කවුරුවත් මේ දඬුවම් දෙනවා නෙමෙයි. හරිද? මේකේ මේ තියෙන ශාරීරික ස්වභාවය සහ මානසික ස්වභාවය අතර පුදුම සම්බන්ධයක් තියෙනවානේ. බණ්ඩෝ තරහ ගිය ගමන් මූණ වෙනස් වෙනවනේ. එකපාරටම තරහ පාටට එනවනේ නේද? ඊර්ෂ්‍යාවක් ආපු ගමන් ඊර්ෂ්‍යා පාටට එනවනේ. ඒ වගේ එහෙම හදන්නේ කවුද? හිත සහ මේ කය අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේ තමයි මුළු ජීවිත කාලෙම එහෙම තමයි තියෙන්නේ. ඒ දෙන්නව සමතුලිත කර කර කටයුතු කරන එක තමයි මේ කරන්නේ. හරි අමාරුවේ. හැබැයි ඒ වගේම අපේ පින්වත්නි, භව දෙකක් අතරක් තියෙනවා නියමයන්. සිද්ධ වෙදී නිර්මාණය වෙන්න හේතු වෙන ඊළඟ භවයට අපේ මේ භවයේ අපි ඇති කරගත්ත පුණ්‍යාභී, අපුණ්‍යාභී, ආනෙන්ජාභී සංස්කාරයන්, ඒවා අනුව තමයි ඊළඟට මොන වගේ ශරීරයක්ද ලැබෙන්නේ කියලා තීරණය වෙන්නේ. පටිච්ච සම්පන්නව කවුරුත් තීරණය කරන්නේ නැහැ. ආ, මෙයා මේ වගේ පින් වගේයක් කරලා තියෙනවා, මේ වගේ නේද? එහෙම තීරණය කරන කෙනෙක් හිටියා නම් මෙහෙන් ලංකාවෙන් තමයි යාට වැඩිපුරම අල්ලස් ප්‍රමාණයක් දෙන්නේ. හරිද? වැඩිපුරම අල්ලස් දෙන්නේ මෙහෙන්. එහෙම කෙනෙක් හිටියා නම් එහෙම කෙනෙක් නෑ නේද? ඒක අවුව වැස්ස වගේ සකස් වෙන එකක්. එන්න ඒ නීතිය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන අවබෝධ කරගෙන නේද තුන් ලෝකයේම අතැඹුලක්සේ අතර ගන්නවා කියන්නේ මේ ලෝකයේ තියෙන මේ පස්කොර තේරුම් ගන්නවා කියන එක නෙවෙයි, මේකේ ක්‍රියාවලිය තේරුම් ගන්නවා කියන එකයි. අන්න ඒ ක්‍රියාවලිය තේරුම් අරගෙන දේශනා කරලා තියෙනවා. ඒකින් ද ඊළඟ භවයන් සකස් වෙද්දී මේ කරන කියන දේවල් හේතුවක් වෙනවා. කවුරු හරි බොහෝම නරක වැඩ කරන කෙනෙක් මගෙත් එක්ක මගේ ළඟ ඉන්නවා නම් සමහර විට කාර්යාලයේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්නත් පුළුවන්, ස්වාමියා ස්වාමි දිනිය වෙන්නත් පුළුවන්, දරුවෝ වෙන්නත් පුළුවන්, වෙන යාළුවෙක් වෙන්නත් පුළුවන්, සීආච්චි වෙන්නත් පුළුවන්. නරක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒකේ ප්‍රතිඵල කර්මානුරූප ලැබෙනවා. එයාට ඊළඟ භවයට පවා හේතු වෙනවා. මොකද ඒවා මරණ ආසන්න මොහොතේදී අයින් කරගන්න යාට පුළුවන්කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. මම මේ කියන්නේ හරි අසාධාරණ වැඩක් එක අතකින්. එයා මට ගොඩාක් නරක වැඩ කරලා, එයා මට ගොඩාක් හිංසා කරලා, එයා මට ගොඩක් අසාධාරණ විදිහට කටයුතු කරලා එහෙම ගොඩක් කරපු කෙනෙක්. ඒකෙන්ද මට දේශයක් ඉපදිලා, වෛරයක් ඉපදිලා. දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය දේශයේ වෛරය මට ඉපදුනේ ඉතාම සාධාරණ දෙයකට අපි හොඳට හොයලා බැලුවොත්. නමුත් ඒ දේශය, ඒ වෛරය මාව අපාය යවන්න හේතු කරනවා නේද? කොච්චර හිතුවත් අපේ පින්වත්නි බලන්න, හිතේ තියෙන අවශ්‍යතාවයන්, හිතේ තියෙන හැම දෙයක්ම අපි සමහරලාට උත්සාහ කරනවා අනිත් අයට කියන්න නේද? වෙලාවකට අපි ළඟමින් අයට කියනවා පොඩ්ඩක් තේරුම් ගන්න බලනවා කුමාව නේද? එහෙම කියනවා චුට්ටක් තේරුම් ගන්න බලන්න කියනවා. ඉතින් එහෙම කිව්වත් තේරෙන්නේ නැහැ නේද? ඇයි මේක තව කාටවත් තේරුම් කරන්න බෑ. බැරි එකක් ඒක. ඒක වැහිච්ච එකක්. ඒ මනුස්ස ලෝකේ හැටි. මේ මනුස්ස ලෝකේ මනසක තියෙන ස්වභාවය එක්කිනෙකුට එක්කිනෙකුට තේරුම් ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒක වහලා තමයි හම්බෙලා තියෙන්නේ. පටිච්ච සම්පන්න හැදිලා තියෙන්නේ ඒ හැකියාව වැහිලා. ඒක නිසාම අපි
தனிவ இப்பதிலா நேது ஏ இப்பதிச்ச பரிசரையானுவ நிர்மானே வேணும் மானசிகத்தைய நிர்மானே விலா ஏகட் அதீத தன்ஹாவத் பலபாலா ஹரிது தனியம ඇතුළත්ෙක්ක කතා කර කර ජීවත් වෙන ජීවියෙක් අපි. හැම වෙලෙම ඇතුළත් එක්ක කතා කර කර ජීවත් වෙලා අන්තිමට මරණයටපත් වෙලා යනවා. හරි. වෙන කාටවත් හොයාගන්න බැ තනිව ඉපදිලා තනිව ජීවත් වෙලා තනියම මැරෙන්නේ මේක හුදකලා. හුදකලා ජීවිතයක් ඔය කිව්වට. කවුරුවක්වත් ඔක ඇතුළට හරියට ඇතුල් වෙලා තියෙනවද කියන්නේ මට? නේද? අපි හරියට ඇතුල් කරගන්න තව කෙනෙක්ව අපේ ජීවිතයට හරියට ලං කරගන්න අපි කොච්චර උත්සාහ කරලා තියෙනවද පුළුවන් වුණාද හැමදාම මේ වුණාට එහෙම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නේද මගේ ජීවිතයට ගොඩක් ආරක්ෂාව සපේන මගේ මනසත් එක්ක හරි හරියට සම්බන්ධ වෙලා කටයුතු කරන මාව තේරුම් ගන්න අය මට හම්බ වේවි කියලා ඒ වගේ ඉතින් හම්බ වේවි කියලා අර කළු ගලක් උඩ නෙළුම් මලක් පිපෙයි කියලා බලන් ඉන්නවා වගේ කවදාකවත් වෙන්නේ නැති දේ මේ මනුස්ස ලෝකේ වෙන්නේ නැති දේවල් බලාපොරොත්තු වුණා කියලා වැඩ නැහැ කින්දා මෙන්න මේ ඒවයින් ලබන සහනය ලබන්න ගියොත් ඒ දේවල් වලින් පිපාසිතව ඉන්න කෙනෙක් වගේ වෙනවා හැම වෙලෙම වතුර නැති පිපාසිතව ඉන්න කෙනෙක් වගේ වෙනවා ඒ කින්දා මේ මනුස්ස ලෝකෙ ඉපදිලා පිපාසිතව ඉන්න ඕනේ නැහැ ඒ සඳහා වෙනත් වැඩපිළිවෙළවල් තියෙනවා ඒ එක වැඩපිළිවෙළක් ඔය ඇතුළ කතා කරන එක පොඩ්ඩක් නවත්තගෙන ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුංචි විවේකයක් මේකට ලබා දෙන එක හරිද පුංචි විවේකයක් ලබා දෙන්නවත් අඩුම ගානේ අපි මේක හැඩගස්ස ගන්න ඕනේ. එහෙම විවේකයක් ලැබුණොත් මෙයා හරි හරියට වැඩ කරන්න පටන් ගන්නවා. මෙයාට ඔය කිව්වට මහන්සි, හැඳ වෙනකොටත් මහන්සි, සමහරලා උදේ නැගිටිනකොටත් මහන්සි. මහන්සි වෙන මොකක්වත් නෙවෙයි. තත්පර 30ක්වත් යන්නේ නැහැ. ඊයේ දවසේ වෙච්ච දේවල් ටික පොරකකා නැවත මතක් වෙන්න. උදේ නැගිටලා ඇඳෙන් ඇහැරිලා යන්තම් ඉස්සෙල්ලාම ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක්වත් දන්නේ නැහැ වගේ නිකන් ඉන්නේ නේද? ඇහැරිලා චූටි වෙලාවක් යනකොට ඊයේ ඉඳන් තිබ්බ පීඩිත දේවල් ටික ඔක්කොම ගෙනල්ලා වක් කරනවද නේද? ගෙනල්ලා වක් කරනවා මේක අස්සට. හරිද? සති ගාණක් මාස ගාණක් තිබ්බේ වගේ නල අපේ මනසට වක් කරලා දානවා. ඒ වෙලාවේ ඉඳන් ආයේ ඉන්නේ පීඩනේ. ඊයේ අර කිව්වෙව්ව ඇත්තට දැන් මොකද කරන්නේ? අද මොනවද කරන්නේ? ආයේ උදේම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන. නේද? ඒකෙන්ද මේකට නිදහසක් නැහැ. සුවයක් නැහැ. අන්න ඒ හින්දා ඔන්න ඔය වගේ දිගින් දිගට කරදර කරන්නේ නැති සිතුවිල්ලක් මේකට පුරුදු කරගන්න ඕනේ. අම්මා ගැන හිතුවත් කරදරයක් තියෙනවා. අම්මා මැරෙයිද කියලා බය හිතෙනවා ඒක ගැන හිතෙනවා. හරිද? තාත්තා ගැන හිතුවත් කරදරයක් තියෙනවා. ආදරය කරන කෙනෙක් ගැන හිතුවත් හිතට කරදර තියෙනවා. මෙයා වෙනස් වෙයිද දන්නේ නැහැ. වෙනස් වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. මේ තෑග්ග දීලා බලන්න ඕනේ. හොඳින් කතා කරලා බලන්න ඕනේ. කොහෙද පැන්නේ කියලා බලන්න ඕනේ. නේද? මගේ ෆෝන් එකට ආන්සර් කරේ නැත්තේයි කියලා බලන්න ඕනේ. ඒ වගේ මහා ප්‍රශ්න කන්දරාවක් තියෙන හිතන්න දේවල් තියෙනවා. අපි සතුට හොයන දේවල් වල අපිත් එක්ක ඇතුලෙන් කතා කරන දේවල් ගොඩක් තියෙන දේවල් වලින් සතුට හොයන්නේ. එහෙම නැති සිතුවිල්ල හොයන්න වෙනවා. හරිද? ඒකයි මං කියුවේ මේ ධර්මය හරි විද්‍යාත්මකයි කියලා. අපි හිතුවොත් ඇහැට පෙනිලා සතුට වෙන දෙයක්, කනට ඇහිලා සතුට වෙන දෙයක්, නාසයට දැනිලා සතුට වෙන දෙයක්, දිවට දැනිලා රසක් සතුට වෙන රසක් ශරීරයට දැනෙන පහසක් මනසට දැනෙන ආදරය වගේ දෙයක් මේ දේවල් එක්ක සතුට වෙන ක්‍රමවේදයක් එක්ක ගියොත් අපිට ඒව ගැන ඇතුළත් එක්ක කතා කරන්න වෙනවා. මේ දේවල් නැති වෙයි කියලා වෙහෙස වෙන්න වෙනවා. සැබෑවටමත් නැති වෙනකොට නැවත තිබ්බ තත්ත්වයට හදන්න මහන්සි වෙන්න වෙනවා. නැවත තිබ්බ තත්ත්වයට හැදුවත් ආය කඩාගෙන වැටෙනවා වගේ දැනෙනකොට ආය දුක් උහුලන්න වෙනවා. සමහර ඒවා නැවත චුට්ටක් හරි හදා ගන්න පුළුවන්. සමහර ඒවා බෑ. ඉතින් ඔන්න ඔය දේ කර කර ඉන්න නම් මේ මනුස්ස ලෝකේ මම ජීවත් වෙන්නේ ඒකෙදි මම අර්ථ ශූන්‍ය දෙයක් කරනවා මැරෙනකන් ඕක සඳහා උත්සාහ කරන්න වෙනවා. මොකද ඒවත් එක්ක වැඩ කරන්න ගියාම මට හරි හරි දේවල් ඕන වෙනවා. මේ ශරීරය බලාගෙන ඉද්දී අනිත් අයට බලලා හිනහ වෙන්න පුළුවන් තත්ත්වය තිබ්බ එක නැති වෙගෙන යනවා. නේද? අවුරුදු 30ක් 40ක් වෙනකොට එහෙම ප්‍රසන්න ගතියක් නැහැ. 50-60ක් වෙනකොට නේද ඈතින්නම් වගේ තමයි කතා කරන්න වෙන්නේ. ඒ තරමටම මේ ශරීර ප්‍රිය නැහැ. තරුණ කාලෙත් ප්‍රිය නැහැ ඔය කිව්වට. හරිද? යම් යම් මානසික තත්ත්වයන් නිසා ප්‍රිය ගතියක් දැනෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. මේ ශරීරත් එක්කයි මේ ලෝකයත් එක්කයි සටන් වැදලා දින්න අපිට හිතට විවේකයක් ගන්න සිතුවිල්ලක් හොයන්න වෙනවා. කොහේ හරි තියෙනවද? කොහේ මේ ලෝකේ තියෙන හැම එකක්ම ගත්තාම ඒ හැම එකකම ඔන්න ඔය කියන ලක්ෂණය තියෙනවා.
ඒක නිසාම අපිට මොකක් හරි හොයන්න වෙනවා නැවත 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 ඔකට කියන්නේ විතර්ක පහල කරනවා කියලා. නැවත නැවත හිතන්නේ නැති වාහනයක් ගැන හිතන්න ගියොත් එහෙම ඒක ගැන හිතෙන්න පටන් ගන්නවා. ගෙයක් ගැන හිතන්න ගත්තොත් ඒක ගැන හිතෙන්න පටන් ගන්නවා පසුව. හැම එකක්ම එහෙමයි. ආහාරයක් ගැන වුණත් එහෙමයි. රාගාදී කෙලෙස් ධර්ම බොහොම දරුණු විදිහට නැවත 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 හිතෙන්න පටන් ගන්නවා. අරමුණු කරන්න පටන් ගන්නවා මේ හිතේ හැටි එහෙම. එයා කිසිම අනක්ගුණක් නැතුව සතුට හොයාගෙන මහ වේගෙන් ඕන තැනක ගිහිල්ලා සතුටක් ලැබිච්ච තැන ගැන මට නැවත නැවත සිතුවිලි පහර කර කර පහල කර කර පහල කර කර තියන්න උත්සාහ කරනවා. ඉතින් ඒකින්ද මොකක් හරි එකක් හොයා ගන්න ඕනේ. මතකද කලින් අපි මේ ගැන කතා කරා මොකද්ද හොයන්නේ? මේක හොයන්න උපක්‍රමයක් ඕනේ. ඒ උපක්‍රමය තමයි දැන් මම මේ මෙහෙම අහනවා. මේවා කලින් අහලා තියෙනවා මේවන් ප්‍රයෝජනය ගත්තද කියලා විමසලා බලන්න. ප්‍රයෝජන අරන් නැත්නම් නැවත නැවතේ ප්‍රයෝජනය අරගෙන අත්දැකීම ලබා ගන්න. අපේ හිතට ඒ අත්දැකීම ලබා දුන්නොත් අපේ හිත ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අත්දැකීම අනුව සතුට ලැබුණා නම් ඒ සතුට ඔස්සේ යන්න පටන් ගන්නවා. ඒක ගැන අරමුණු කරන්න පටන් ගන්නවා. මේ බලන්න මාත් එක්ක කතා කර කර ඉන්නකොට හුස්ම දැනුනේ නැහැ. හුස්ම ගන්නව දැනුනේ නැහැ. ඒකෙන් අපිට තේරෙන්නේ අපේ හිතට අරමුණු කරන්න පුළුවන් එකවරකට එක දෙයයි නේද? මාත් එක්ක කතා කර ඉන්නකොට අම්ම මතක් වුණෙත් නැහැ. හරිද? ඒ වුණාට දැන් අම්මා මතක් වෙනකොට මං කතා කර කර ඉන්න එක ගැන අවධානය නැති වෙනවා. හැබැයි අම්මා කියන්නේත් තාත්තා කියන්නේත් වෙනත් අර වගේ දේවල් කියන්නේ නැවත අපිව රිදවන්න හේතු වෙන දේවල්. එහෙනම් අපිව රිදවන්න හේතු වෙන්නේ නැති දෙයක් එක්ක හිත තියන්න පුරුදු වෙනොත් එතනදී తాවකාලික සහනයකට එන්න පුළුවන්. බරක් උස්සගෙන යන කෙනෙකුට ඒ බර පැත්තකින් තිබ්බා වාගේ හද ටිකකට පැත්තකින් තියලා ආයෙ උස්ස ගන්නවා. කැමති නැද්ද මේ ජීවිත බර අරගෙන යනකොට ඔය හිතේ නේද බර තියෙන්නේ නේද? කයේ කිලෝ ගාන ජීවන බර වැඩි වුණා කියලා කයේ කිලෝ ගාන වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මොනවා හරි බරක් උස්සගෙන යනවා නම් ජීවිතේ හිතේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න කැමතිද ටික වෙලාවකට? එහෙම හම්බෙලා තියෙනවද ටික වෙලාවක් හරි පැත්තකින් තියන්න? නැහනේ. එහෙනම් ටික වෙලාවකට පැත්තකින් තියාගන්න ක්‍රමයක් තමයි ඕනේ. ඇයි? නැත්තම් හැම වෙලෙම හිතන්නේ ජීවත් වෙන්න ඕන කරන දේවල් ගැන නේද? පොඩි කාලේ ඉඳන් ඉල්ලපු දේවල් ගැනමයි හිතන්නේ. එතකොට ඒක මහා බරක්. එහෙනම් මොකක්ද අපි ගන්න තීරණය? අපිට මාත් එක්ක කතා කර කර ඉද්දී හුස්ම දැනුන්නේ නැහැනේ. දිගටම හුස්ම දැනුණා නම් දිගටම හුස්මේ දැනීම මට තිබුණා නම් මට වෙන දෙයකට හිත යාවිද නේද? ඔන්න විශේෂයෙන් අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අය හොඳට තේරුම් ගන්න මේක. කාරණා සහිතව අපි යමකට හිත පුරුදු කරන්න හදන්නේ. ඒ මොකක්ද? මම හොඳට දන්නවා මගේ මේ අත්දැකීමෙන් හිතට එකවරකට අරමුණු කරන්න පුළුවන් එක තැනක් විතරයි. හුස්ම කියන්නේ මට ආසාවන් ඇති වෙන දෙයක් නෙවෙයි. හුස්මේ දැනීම කියන්නේ ආසාවන් ඇති වෙන දෙයක් නෙවෙයි. ආහාරයක රස දැනීම කියන්නේ ආසාවන් ඇති වෙන දෙයක් හෝ ගැටීමක් ඇති වෙන දෙයක් නේද? ගොඩක් කර්කස තිත්ත වගේ රසක් දැනුනොත් අයියෝ මේක නම් ආයෙපා කියලා ගැටෙනවා. ඒකත් වෙහසක්. ලොකු රසයක් දැනුනොත් ඒකත් වෙහසක් නේද? හුස්මේ දැනීම කියන්නේ එහෙම එකක්ද? නහය තුවාලයක්වත් නැත්තම් අඩුම ගානේ නේද? ඈ එහෙම රිදීමක් විශේෂ රිදීමක් නැත්තම් අපේ මේ හුස්මේ දැනීම කියන්නේ මට ඇලෙන ගැටෙන එකක් නෙවෙයි. ඇලෙන හිත ඇලෙනවක්වත් ගැටෙන එකක්වත් නෙවෙයි. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ? හිමින් සැරේ මේ හිතට ඔන්න ඔය දැනීම හුස්මේ දැනීමත් එක්ක ඉන්න පුරුදු කරනවා. ඒකත් එක්ක ඉන්න හැම වෙලාවකම අපේ පින්නත්නි අර පීඩිත කොහෙවත් තැනකට හිත යන්නේ නැහැ. තේරුම් ගන්න. ඇයි? හිතර යන්න බෑ නේද? එහෙම යන්න බෑ. අපි හැම වෙලේම පීඩිත තත්ත්වයටපත් වෙනවා අර වෙනත් දේවල් වලින් අපේ හිතට සතුට ලබා දෙන්න ගත්තොත්. දැන් මෙහෙම එකේ තේරුම මොකද්ද? පළවෙනි දේ මේකත් එක්ක ඉන්න කියලා. දැන් අපි හුස්මක් ගන්නකොට හොඳට දැනෙනවා. ආපහු දානකොට හොඳට දැනෙනවා. හරිද? දැන් ආය මාත් එක්ක කතා කර කර හිටිය වෙලාව ආයෝග දැනුන්නේ නැහැ. දැන් ඔන්න කිව්වට පස්සේ මෙන්න දැනෙන්න පටන් ගන්නවා. මම දැන් කිව්වොත් එහෙම මේ හුස්මේ දැනීමත් එක්කම උඩර ගන්නකොට ආපහු දානකොට උඩර ගන්නකොට මේක දැනි දැනි ඉන්න කියලා ඉහළට ගත්තා පහළට හෙළුවා ඉහළට ගත්තා පහළට හෙළුවා කියලා කී ඉන්න නෙවෙයි. දැනි දැනි ඉන්න කිව්වොත් දැනි දැනි ඉන්න කිව්වොත් හ
හරිද? ඒකම දැනෙනවනම් පින්නොත්නි අපේ හිත කොහේවත් යන්නේ නැහැ. විනාඩි 10කට ඉන්න පුළුවන් වුණොත් ඒකම දැනි දැනි අර පීඩිතව තිබ්බ සිතුවිල්ලට මොකද වෙන්නේ? අමතකලා යනවා. ඒ ටිකට ඒකෙන් හම්බ වෙන පීඩනේ මොකද? මෙච්චරයි. අවුවයි වැස්සයි දෙක එකට ආවොත් තමයි දේ දුන්න පායන්නේ. ඒක පටිච්ච සමුප්පන්නයි. එකක් නැත්තම් වැඩේ වෙන්නේ නෑ. රිදි රිදි තියෙන්නේ, හිත රිදෙන්නේ ඒ වෙලාවේ තියෙන තණ්හාවට විතරයි. හරිද? ඒ මොහොතේ අතීතයේ තිබ්බ දෙයක් ගැන තණ්හාව තියෙන්න පුළුවන්. එතකොට රිදෙනවා. හැබැයි මේ වර්තමානයේ මට රිදෙනවා නම් ඒ රිදීම හටගන්නේ මේ වර්තමානයේ එන සිතුවිල්ල තණ්හා සහගත නම් විතරයි. දුකක් එන්නේ. ඒක මේ වෙලාවේ වෙන වැඩක්. හරිද? අතීතයේ එන අතීතය නිසා එන දුකක් කියලා කියන්නේ මොකද්ද? අතීතයේ තිබ්බ දෙයක් පිළිබඳව මේ වර්තමානයේ තණ්හාව තියෙන්න ඕන. අපි අතීතේ ගොඩක් ආදරය කරපු කෙනෙක් ඉන්නවා. දැන් චුට්ටක්වත් මට ගාණක්වත් නැහැ යාගෙන. දැන් මට මතක් වෙනවා. මතක් වුණා කියලා මුකුත් රිදීමක් එහෙම නේ. දැන් මොනව කරුණක් දන්නේ අරවම කියලා හොයන්නවත් මොකක්වත් නැහැ නේ ප්‍රශ්නය. නේද? ඇයි ඒ? වර්තමාන තණ්හාවක් නැති හින්දා. තේරෙනවද? අපි කියනවා අතීතේ මාව රිදවනවා කියලා. හරිද? අතීතේ මාව රිදවනවා කියන එක හරිද? ඒක වැරදි. ඇයි? ඇත්ත ඒ අපිට දැනෙන හැටි. එහෙම කිව්වා කියලා කිසි වැරද්දක් නැහැ. නමුත් සැබෑ ඇත්ත මොකද්ද? අතීතය පිළිබඳව වර්තමානයේ මට තියෙන තණ්හාව තමයි මාව රිදවන්නේ. එහෙනම් අතීතේ නෙවෙයි නේද? අපි කියනවා මගේ දෙවෙනි දරුවා මාව රිදවනවා කියලා. හරිද? නෑ. දෙවෙනි දරුවා කෙරෙහි තියෙන දැකීමේ තණ්හාව, නැත්තම් එයාව පිළිවෙලකට තියන්න ඕනේ කියන තණ්හාව තමයි මාව හරිදවන්නේ. හරිද? අපි කියනවා අහවලාගේ වචනය මාව රිදෙව්වා කියලා. හරිද? නෑ. නේද? එයාගෙන් මං ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව, ඒ ප්‍රිය වචන නොලැබිච්ච හින්දා තමයි රිදෙන්නේ. එහෙනම් මොකද ප්‍රශ්නේ? ඇතුලේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද මේ වර්තමාන සිතුවිල්ල, මේ වර්තමානයේ මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ලත් එක්ක මිශ්‍ර වෙලා එන තණ්හාව තමයි මේ පීඩනය ඇති කරන්නේ. ඒකද මම ටික වෙලාවකට එහෙම එකක් නැති එකක් එක්ක ඉන්න පුරුදු කරනවා. එච්චරයි මේකේ මූල ධර්මය. හරිද? ටික වෙලාවකට මම පුහුණු කරනවා එහෙම එකක් නැති එකක් එක්ක ඉන්න. අන්න ඒකයි ඔය ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි, ඒකේ දැනීම කෙරෙහි හිත යදවීමේ තියෙන වටිනාකම. හරිද? ඇත්තටම අය කිසිම කතාවක් නැහැ. කාට හරි පුළුවන් නම් හුස්මක් ගන්නකොට හෙලනකොට ගන්නකොට හෙලනකොට ඒකේ දැනීම තුළ දැනීම තුළ ඉඳ ඒ වෙලාවේ පටිච්චසමුප්පන්නව එයාට දුකක් ඇති වෙන්න හේතු නැහැ. ඒ මොහොතේ එයා විනාඩි 10ක් හිටියොත් විනාඩි 10ක් එකයි, විනාඩි 15ක් හිටියොත් විනාඩි 15ක් හිතේ බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හරිද? එන්නේ විවේකය නිසා, ඒ හිතට දැනෙන විවේකය නිසා මෙයාට තිබ්බ පීඩනේ නැති වෙනවා. මේ බලන්න මේ පීඩනය හැම මොහොතකම ක්‍රියාත්මක වෙන හැටි. හරිද? උදේම හිතුණා මගේ දරුවා දැක්කේ නැති හින්දා තමයි මේ දුක් වෙන්නේ කියලා අම්මා කෙනෙක්. ගිනි තියාගෙන ඉන්නේ නේද? ගිනි ඇවිලෙමින් ඉන්න දැන් ඉතින් හිත කියන්නේ මොකද? යනවා ඉක්මනට ගිහින් බලනවා, ඉක්මනට ගිහින් බලනවා කියලා. දැන් යනවනේ. යනකොට මොකද වෙන්නේ? ඇවිලෙන්න පටන් ගන්නවා. තව තැනක් ගිනි ගන්න පටන් ගන්නවා. යනකොට කොහෙද? ශරීරය නේද? ඒක කියනවත් එක්ක අපේ කට්ටිය කියනවා නේද? ධන ඉස්ත්‍රි දෙනවා කියනවා. කොන්ද ගැන කියනකොට මොකද කියන්නේ? මගේ කොන්දේ ඇවිලිල්ලක් ඇවිල්ලා කියනවා. ඇවිලිල්ලක් ඇවිලිල්ලව කියන්නේ මොකද්ද? ගින්න නේද? එහෙනම් ඒක අපි මේ විදිහටත් කියනවා වෙලාවකට. එහෙනම් හිත ගිනි අරන් ඒකේ ගිනි නිවන්න යනකොට මගදී කය ගිනි ගන්නවා. හරිද? කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේකත් එක්ක යන්න බෑනේ අපේ. මෙන්න මේ තියෙනවා මෙතන මේ ගල් ආසනයක්, මේ පාරයිනේ හදලා ඕකෙන් ඉඳ ගන්නවා. ඉඳගන්නේ කයේ ගින්න නැති කරගන්න නේද? එතකොට මෙතෙන්ට වෙලා හිටියොත් හරියයි. අන්න ළමයා දැන් වැට යන වෙලාවත් පහු වෙගෙන යන්නේ, අදත් බලන්න හම්බෙන්නේ නැහැ කියලා හිත ආයගෙන තියෙනවා. එතකොට ආය නැගිටිනවා. නැගිටලා කකුල් රිදෙද්දිම යනවා නේද? කොන්ද රිදෙද්දිම යනවා. කරලා නැද්ද එහෙම? මගේ ළමයා බලන්නේ නෙවෙයි නේද? හිත ගිනි ගන්නවා නිවන්න, කය රිදෙද්දිම ක්‍රියා කරලා නැද්ද නේද? ඉතින් මේ දෙක සමතුලිත කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා අපි හැම වෙලේම. කය රිදෙනකොට ඒක අඩු කරගන්නත් ඕනේ නේද? ඉතින් ඕන් එක එක වේදනා නාසක හොයාගෙන ගානවා නේද? ඈ එතකොට බොනවා, බෙහෙත් බොනවා, ඒවා කර කර මේක රිදෙන එක නවත්ත ගන්න දඟලනවා, හිත රිදෙන එක නවත්ත ගන්න දඟලනවා. ඕක සමතුලිත කර කර තමයි ඔය ජීවිතය කියන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිලා අපිට හම්බෙලා තින්නේ ඔන්න ඔහොම එකක්.
අන්න ඒක දැනගත්ත නුවණ තියෙන මිනිස්සු මේකට විසඳුමක් හොයනවා. මේක හැමදාම හරියන්නේ නැහැ කියලා. හරිද? ඒකල මොකද්ද කරන්න ලබා ගන්න විසඳුම තමයි එකක් තමයි ඔන්නේ తాවකාලික සුවදායක තත්ත්වය. ඒකට කියනවා ධර්මයෙන් ධර්ම වචනයෙන් කියනවා මොකක් කියලා? සමත භාවනාවක් කියලා. හරි? ඒකාග්‍රතාවයක් අකුසලයක නොව නේද? හිතට ඇති වෙන එක අන්න ඒ වගේ ඒ ඒකාග්‍රතාවය නිසා හිතට විවේකය ඇති වෙනකොට හරිද? ඒ ඒකාග්‍රතාවයට කියොත් හරි වැඩක් වෙනවා. දැන් ඒ මොකක් හරි හැඟීමක ඒකාග්‍රතාවයකට ගියාම කය දැනෙන්නෙත් නැහැ. හරි? හිත එහෙම එහෙ රිදෙන තැන් වලට යන්නෙත් නැහැ. කයේ රිදෙන තැන් වලට හිත යන්න අවස්ථාවක් නැහැ. කය දැනෙන්නත් හිතේ තෙන්ට යන්න ඕනේ. හරිද? එහෙනම් අර වදකාර කරදරකාර දෙකෙම නිදහස් වෙනවා. අපිට ඔය අපි හිතුවට මේක හරි සැපදායකයි කියලා හැම වෙලෙම දුක් දෙන දෙන්නෙක් තමයි අපි අල්ලන් ඉන්නේ. මනස ලෝකේ ඉපදිලා කියලා කරලා තියෙන්නේ මොකද්ද? දුක් සහිත කයක් සහ දුක් ඇති වෙන ස්වභාවයේ තියෙන හිතක් එක්කයි ඉපදිලා තියෙන්නේ. ඒක නිසා ඉතින් ඒ දෙක අරන් යනකොට ටකරම වගේ තමයි. ටකරමට ඉතින් ගල් වැදුනහම සද්දෙනවා. අන්න ඒක ස්වභාවයක්නේ. අන්න ඒ වගේ මේකට ඉතින් එක පොඩි කාලේ ඉඳන් අම්මව හම්බුණා, තාත්තව හම්බුණා, තව දේවල් හම්බුණා. ඒ හම්බෙච්ච දේවල් හින්දා දැන් හිතත් රිදෙනවා. ඒව හොයන්න ගියාම කයත් රිදෙනවා. ඔන්න ඕක ඔය විදිහට වුණා කියලා දන්නේ නැහැ ගොඩක් කට්ටිය මැරෙනකම්. මෙහෙම එකක් එක තමයි මම මේ සටන් කරන්න කියලා. ඒකලා හුඟක් අය ලොකු සටන් බිමක ඉන්නේ. හරි? ඒ සටන කියන්නේ රණ්ඩු අල්ලනවා කියන්නේ ඉවරක් නැතුව. ඇයි? මං කියන විදිහට ඉන්න ඕනේ, මතක නැද්ද පොරොන්දු වෙච්ච විදිහ අරවා මේවා කියලා පුදුම රණ්ඩු තෝගයක් තියෙන්නේ. ඒ මොකද? මේ තමන් රණ්ඩු වෙන්නේ කාත් එක්කද? තමන්ගේ හිතත් එක්ක. එයාට සතුට ඕන කියලා මේ ඇතුළ ගිනි තියලා. අන්න ඒක නිසා ඒ ඔක්කොම පැත්තක තිබුණා වේ. මං පොඩ්ඩක් නිශ්චල වෙන්න ඕනේ කියලා දැනුමින් යුක්තව නුවණින් යුක්තව සැබෑම නිශ්චල තත්වයකටපත් වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. හරිද? නුවණ තියෙන මිනිස්සු අන්න ඒ වගේ එකක් කරගන්නවා. ආය කියනම නුවණ තියෙන මිනිස්සු කියලා. හරිද? නුවණ තියෙන මිනිස්සු කියලා කියන්නේ උපාධිය ගත්ත, පශ්චාත් උපාධිය ගත්ත අයම නෙවෙයි. ඒ අය අතර එහෙම නුවණ තියෙන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම ගොඩක් පහළ මට්ටමේ අධ්‍යාපනයෙන් පහළ මට්ටමේ ඉන්න නුවණ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට මේ ජීවිතය තේරෙනවා අඩුම ගානේ. මේ ජීවිතේ මෙහෙම වැඩක් නැති එකක් කියලා. ඒ කියලා ජීවිතය අතාරින්නේ නැහැ. හරි? හුඟක් කට්ටිය හිතන බුද්ධ ධර්මයට අහම ජීවිතය අතන ඔක්කොම අතලා අම්මතෙන් තාත්තතෙන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් රස්සාවල් ඔක්කොම අතහැරලා පැත්තට දාන. ඉතින් අතහැරලා පැත්තට දාලා ගිහිල්ලා අරන් එකට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අරන්නේ කුටි අහු වෙනවා නේද? ගස්කොලන් අහු වෙනවා. ඒ වගේ තව පාත්‍රයට එන දාන ටිකත් ඇති ඔය අධික පීඩනයක් ඇති වෙනවා. හරිද? පුහුණුවයි අවශ්‍ය කරන්නේ. හරිද? කාරණාවයි දැනගන්න ඕන. එහෙම නැති වුණොත් ඉන්න වෙන්නේ කොහොමද? නිකන් හිතන්නකො. උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ගත කරන කාලය තුල සන්තෝෂයෙන්ම දින්නේ. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් අඩුම තරමේ. ඉතින් එහෙනම් ජීවිතේ මෙහෙම ඉඳලා හදන්නේ නේද? කණ්ණාඩිය ළඟට ඔන්නෝ යන්න කණ්ණාඩියක් ළඟට ඔන්නේ කමන්නේ. හරිද? ගිහිලා වෙනද වගේ මූණ ලස්සන කරලා බලන්න එපා. හිනා වෙලානේ බලන්නේ කණ්ණාඩිය ළඟට ගිහිලා. තියෙන මූණෙන්ම බලන්න පොඩ්ඩක්. හරිද? එතකොට තේරෙවි මේ මූණ නම් මහා මහන්සි පාටක් තියෙන්නේ. මේ මූණට වෙන්න ඕන කට්ටිය කියන්නේ මූණෙන් ළඟ ඉන්නවා කියලා කියන්නේ මෙන්න ඒකට වෙන්න ඇති. මෙහෙම මූණක් මට හැදිලා තියෙන්නේ මගේ හිත හැම වෙලෙම සතුටෙන් නැති හින්දා වෙන්න ඕනේ. හරිද? ඇයි? ඇයි? කයට එක හේතුවක් හිත. කර්ම, චිත්ත, ඍතු, ආහාර. හරිද? එහෙනම් මගේ මූණේ වෙහස පාටක් තියෙනවා, වෙහස පාටක් තියෙනවා නම් මට දැනෙනවා නම් ඒක කර්මය වෙන්නත් පුළුවන්. කර්මයට අනුකූල ඉපදිච්ච කාලේ ඉඳන්ම වෙහස පාටක් තියෙන්න පුළුවන්. ඒ කර්මය වෙන්නත් පුළුවන්. ඒක බොහෝ විට චිත්තය. හරිද? ඉතින් එහෙනම් මම සන්තෝෂය කියන එක උපද්දවල බලන්න ඕනේ ඇතුලෙන් කියලා උපක්‍රම හොයනකොට ඔන්න හම් වෙන පළවෙනි උපක්‍රමය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන අපේ මේ ශරීරය භාවිතා කරගෙනම පහසුම දේ. ඇයි? දැනීමක් එක ඉන්න පුරුදු කරන්න පහසුවේ. හරි? වෙන මොකක් හරි දෙයක් ගැන හිතනවට වැඩිය මේකේ තියෙන පහසුවෙන්ම ඇති කරගන්න පුළුවන්. දැන් මෛත්‍රිය තුලින් ඒකාග්‍රභාවය ඇති කරගන්න කිව්වොත් එහේ මෛත්‍රිය උපද්දවල ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක උපද්දවන්න ගියාම නේද එපා වෙනවා, මතකයිනේ නේද? එපා වෙලා හරි උපද්දව ගත්තොත් හරි වටිනවා. අසුබේ නම් අසුබේ උපද්දවල ඉන්න ඕනේ. හරිද?
ඒවා උපද්දවන්න ඕන, වෙනම මහන්සියලා උපද්දවන්න ඕන. මේක නෑ, මේක පටන් ගන්න වෙලාවෙ ඉඳන්ම පුළුවන්. හරිද? පටන් ගන්න තැනින්ම පුළුවන්. ඒක නිසා මේක හරීම සුවදායක දෙයක්. එහෙනම් දැන් ආය මතක් කරන්න යන්නේ කොහොමද අපි පටන් ගන්න කියලා. මේකෙත් අපි මොකද කරන්නේ? මුළු සම්පූර්ණ හුස්ම මේක පාටම ගන්නෙ නෑ. මේක තියෙනවා පහසුවෙන්ම දැනෙන, වැඩියෙන්ම දැනෙන තැනක් හොයාගන්න. ගන්නකොට සහ හෙලනකොට. හරිද? පුළුල් වෙලා යන්නේ මේ බඩ ප්‍රදේශයට යද්දී. කෙනෙකුට අවශ්‍ය නම් පිම්බීම් හැකිලීම් ගන්න පුළුවන්. නමුත් ඊට වැඩිය තීව්‍රව මේ හුලං ඇතුල් වෙලා ආපහු හැරෙනවා. මෙන්න මේ නාසිකාව අග, මොකද මේක මෙහෙම උඩින් මෙහෙම ඇවිල්ලා මෙහෙම වංගුවක් තියෙනවා මෙතන. ඒකින්ද අනිවාර්යයෙන් මේ හුලං වදින්න ඕන. ගන්නකොටත් වැදිලා තමයි මේ පැත්තට හැරෙන්න ඕනේ. නැත්තම් හුලඟට හැරෙන්න බෑනේ, කොහරි වැදුන්නේ නැත්තම්. නේද? ඒක නිසා මේ ප්‍රදේශයේ මෙන්න මේ උඩුතොල, මෙන්න මේ ප්‍රදේශය ගත්තොත් මේ ප්‍රදේශයේ කොහේ හරි හුලඟ අයිත මෙහෙම එකතු වෙලා යන හින්දා, පල්ලෙහාට යනකොට විහිදිලා යනවා, මෙහෙම එකතු වෙලා යන හින්දා මොකද වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම දැනෙනවා හොඳට. ඔන්න ඔය තැන් දෙක, තැන් දෙක සමහර අය එකම තැනක් වෙන්න පුළුවන්, එකම ප්‍රදේශයක් වෙන්න පුළුවන්, තිතක් නෙවෙයි. මේ තැන් දෙක හොඳට හඳුනා ගන්නවා. ගන්නකොට හෙලනකොට, ගන්නකොට හෙලනකොට. හරිද? හඳුනාගෙන ඒ දෙකේම හිත තියාගෙන ඉන්න, දැනි දැනීම ගන්න, දැනි දැනීම හෙලන්න පුරුදු කරන. ඉතින් මේක කරද්දී සමහර කට්ටියට හරි ගැටලුවක් එනවා. පල්ලෙහාටම වෙලා ඉඳගෙන භාවනා ඉරියව්වක ඉඳගෙන කකුල් දෙක නමාගෙන, හරිද, පරයන්කයක ඉඳගෙන මේක කරන්න පටන් ගන්නවා. හරිද? ඒක බොහොම හොඳ වැඩක්. බිමින්ම ඉඳගෙන පරයන්ක ඉඳගත්තම සමහර කට්ටියට කකුල් කැඩෙන්න තරම් වේදනාවක් එනවා. දරාගෙන ඉන්නවා. ඉතින් මේ ආම්ද්‍රෝ කිව්වනේ මේක බොහොම සුවයි කියලා. හරිද? ඒක දැන් දරාගෙන ඉන්නවා. දරාගෙන ඉඳලා නැගිටලා කුඹුරක් කෙටුවට වැඩිය අමාරුයි දැන්. මේ හිත ආයෙනම් ඉඳ ගන්න දෙන්නේ. ඊළඟ දවස මතක් වෙනකොට හිත දුවනවා, දිවිල මොකක් හරි උපක්‍රමයක් දාලා, නේද, නිදිමතක් හරි දාලා මේක අයින් කරනවා. ආයෙ හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සෙල්ලාම පහසු ඉරියව්වක ඉඳ ගන්න. තාම කිසිම විදිහකින් පුරුදු පුහුණු කරපු කෙනෙක් නෙවෙයිනේ. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. හැබැයි එක නීතියක් තියෙනවා ක්‍රියාත්මක කරගන්න. ඒ තමයි උඩුකය ඍජුව තියෙන්න ඕන කියන එක. හරිද? ඒකට හේතු තියෙනවා. ඒ හේතු හම්බෙන්නේ දෙවෙනි තුන්වෙනි පියවර වලට යද්දී. හරිද? උඩුකය ඍජුව තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපි. එතකොට සමහර අයට උඩුකය මෙහෙම ඍජුව තියාගන්න බෑ. හේතුවක් ඕන වෙනවා. හේතුවක් ඕන වෙනවා නම් නේද, එතකොට පොඩ්ඩක් උසකින් ඉඳ ගන්නත් පුළුවන්. උසකින් ඉඳ ගන්න පුළුවන්. ටිකක් උසකින් ඉඳගත්තාම කකුල් දෙන්නවා නම් තව ටිකක් උසකින් ඉඳ ගන්න. හැබැයි උඩුකය ඍජුව තියෙන්න ඕනේ. හරිද? එතකොට හේතුවක් ඕන නම් උඩුකය ඍජු වෙන විදිහට හේතු වෙන්න ඕන. ඒ කියන්නේ හොඳට මෙහෙම පිටිපස්සට හේතු වෙලා බිත්තියක වගේ හරි මොකක් හරි තැනක මෙහෙම දිගාරින්න ඕන කොන්ද. හුඟක් කට්ටිය තමන් කෙලින් ඉන්නේ කියලා දැනගත්තට වෙන අය බලනකොට තේරෙනවා අද වෙලා ඉන්නේ කියලා. සමහර අය භාවනා කරනකොට මෙහෙම වකුටු වෙලා භාවනා කරන්නේ අපි කියනවා හොඳට කොන්ද කෙලින් කරගන්තිලා එහෙමම ඉන්නවා. එයා හිතාගෙන කෙලින් ඉන්නවා කියලා. හරිද? අන්න ඒකයි අපිට අපේ කය ගැන එහෙම අවබෝධයක් නැහැ. අපිට කෙලින් ඉරියව්ව දැනෙන විදිය පුරුදු කරන්න ඕන. ඒක නිසාම ආරම්භ කරනකොටම හොඳට මං කලින් පෙන්නුවා වගේ හොඳට මේ පිටිපස්සෙන් හොඳට හේතු කරලා බිත්තියකට, ඊට පස්සේ ඒ බිත්තිය දිගේ පිට දිගාරින්න. දැන් දිගාරලා ඔළුව මෙහෙම කරොත් ඔළුව උඩ ගිහලා තියෙන්නේ. ඔළුව ගන්න ඕනේ ඇස් දෙක පාත් කරලා ඈත පේන ඉරියව්වට එනකම්. හරි? දැන් එතකොට ඔළුව කෙලින් වෙනවා. හරිද? භාවනා කර කර ඉඳලා ඇස් දෙක ඇරලා බලනකොට මහ පොළොව නම් පේන්නේ, ඔළුව පාත් වෙලා තියෙන්නේ. නේද? භාවනා කරන ඉරියව්වේදී ඇස් දෙක ඇරලා බලනකොට අහස නම් පේන්නේ, ඔළුව උඩ අතර. එහෙම තියෙනකොට අපේ මේ මස් පිඩු සමහර ඒවා ඇකිලිලා සමහර ඒවා ඇදිලා, ඒක නිසා බොහෝ රිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක තියෙන්න ඕනේ ඈත බලන ඉරියව්වේ කළු ඉංග්‍රියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇස් දෙක වහ ගන්නකොටත් හුඟක් අය අර හිත තද කරගන්න ඕන හින්දා මොකද කරන්නේ? මස් පිඩු තද කරගෙන මෙහෙම පියාගෙන ඇස් මෙහෙම හිර කරගෙන මෙහෙම ඊළඟට මෙන්න මේ විශේෂයෙන් කළු ඉංග්‍රියාව ගන්නවා. ඇස් පියාගත්තට පස්සේ මෙහෙම උඩට, හරිද, ඒකල ටික ටික මෙහෙම උඩටත් යනවා. හරිද? ඔහොම එකක් වෙනවා. ඉතින් බොහොම අමාරුයි. කළු ඉංග්‍රියාව උඩ දිගටම තියාන් හිටියොත් ඉසේකැක්කුමක් හැදෙනවා. ඒක නැති වෙන්න නිදාගෙනම නැගිටින්න ඕනේ. ඒකෙන්ද ශාන්තව ඉන්න ඕන. ඒ කියලා අපි කියනකොට මස් පිළු අතහැලා දාලා නිදහස් වෙන්න කියලා මෙහෙම කරලා ඇකිලෙනවා. එහෙමත් නෙවෙයි.
මොදර කොඳ කෙලින් මස් පිරු ටික නිදහස්. මොදර කොඳ කෙලින් මස් පිරු ටික නිදහස්. හරිද? එතකොට ඇස් දෙක ඈත බලන ඉරියව්ව, ඊට පස්සේ සාන්ත මේ ඇස් පියා වහන්න ඕනේ. දැන් හරි. ඔන්න ඔහොම ඉන්න ගමන් තමයි ගණින්නෙවක්වත් කියන්නෙවක්වත් නැහැ හිතෙන්, කියන එක නවත්ත ගන්න තමයි ඕන වෙලා තියෙන්නේ. නේද? මුලදි පුරුදු කරන අයට නම් ඒ වගේ කියනවා. නමුත් මේ පින්වන්තයට මේක හරියට පුරුදු කරන්න පුළුවන්. ඒක හින්දා මොකද කරන්නේ? හැම හුස්මක්ම නාසිකාව අග හඳුනාගත්ත ප්‍රදේශයේ දැනි දැනීම ගන්නවා, දැනි දැනීම හෙලනවා, දැනි දැනීම ගන්නවා, දැනි දැනීම හෙලනවා. හරිද? මේක කවදාකවත් අපේ හුස්ම අපිට ගන්නවා කියලා අපි දන්නේ ඇහැට පෙනිලාද? නේද? ඇහෙන්ද අරමුණු කරලා තියෙන්නේ? නෑ. කනට ඇහිලාද? ඉඳලාමත් හුස්ම නිකන් ඇහෙන ගතියක් තියෙනවා. නමුත් එහෙම නෙවෙයි අපිට අරමුණු වෙලා තියෙන්නේ. නාසයට දැනිලාද? දැනලා කියන්නේ නාසයට ගඳ සුවඳ විදියට දැනිලාද? නෑ. දිවට දැනිලාද? නෑ. එහෙනම් කාය ස්පර්ශය නේද? එහෙනම් මේක මගේ මනසේ ඇඳෙන්නේ නෑ ඇහැට දැක්ක රූපයක් විදියට. සමහර කට්ටිය මට කියනවා, මං හොඳට දැක්ක හාමුදුරුවනේ මේ ආස්වාස ප්‍රාස්වාස කරද්දි නාසිකාව අගෙන් එළියට යන හුස්ම මෙහෙම කැරකිලා 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 යනවා දැක්කා කියලා. ඒක මට දැන් එයාලා එක්තරා රූපයක් මවා ගන්න එක, ඒක තමයි මනෝ විකාරයක්. මොකද්ද? කවදාකවත් ඇහෙන් අරමුණු කරන්න බැරි හුස්ම ඇහෙන් අරමුණුක. දැන් අඹගෙඩියක් කිව්ව ගමන් ඇහෙන් අරමුණු වෙච්ච එකක් මතක් වෙනවා නේද? කොස්ගෙඩියක් කිව්ව ගමන් ඇහෙන් අරමුණු වෙච්ච එකක් මතක් වෙනවා නේද? අන්න ඒ වගේ හුස්ම කිව්වහම ඇහෙන් අරමුණු වෙච්ච එකක් මතක් වෙන්න පුළුවන්. එහෙනම් හුස්ම ඇහෙන් අරමුණු වෙච්ච එකක් විදිහට පෙනීමේ දැනීමකට එන්නේ නැහැ. ඒක මනසට ඇති වෙන අරමුණක්, දැනිච්ච හැටි මතකයි. හරිද? දැනිච්ච හැටි තමයි මතක හිටින්නේ. හරි. හරියට මම ඉතාම සැප වාහනයක ගියා කොහේ හරි ගමනක්. කවුරු හරි මාව එක්කන් ගියා. පස්සේ මට ඒක මතක් වෙනකොට මොකද්ද මතක? දැනිච්ච විදිය තමයි මතක නේද? අන්න ඒ වගේ මෙන්න මේ හුස්මෙහි හිත යොමු කරමින් ඒ දැනීම දැනි දැනි වාසය කරනවා. මුලදි හුස්ම දෙකක්වත් බෑ. ඇයි? මෙයා පුරුදු වෙලා තියෙන රවුම් ගහන්නනේ. හරිද? හිත පුරුදු තැන් වලටම දුවනවා. හරිද? අඛණ්ඩ පුහුණුව කියන එක ජීවිතේ අපි දන්න දෙයක්. ගණන් හදන්න පුරුදුනාද නැද්ද? නේද? දීර්ඝ බෙදීමට ටොකු කාලා නැද්ද? නේද? අම්මගෙන් හරි තාත්තගෙන් හරි නේද? මේ ඊරිට මොකවත් තේරෙන්නේ නැහැ කියලා නේද? ඇයි ඒ? පුරුදු කරලා නැහැ. නේද? පුරුදු කරනකන් එහෙමයි. පුරුදුනාට පස්සේ පහසු ඕනම දෙයක් එහෙමයි. එහෙනම් ඇයි මේක විතරක් අපි බෑ කියන්නේ? කොච්චර දේවල් ජීවිතේ පුරුදු කරලා තියෙනවද? නේද? පුරුදු කරන්නේ නැතුව මොකක්වත් කරන්න බෑ. ඒක නිසා මේකත් මොනව කරන්න ඕන එකක්ද? පුරුදු කරන්න ඕන එකක්. අනිත් හැමදේම සතුට ලැබෙන දේවල් පුරුදු කරේ. ඇයි අපි මේ සතුට ලැබෙන දේවල් පුරුදු මේක සතුට ලැබෙන මේක පුරුදු කරන්නේ නැත්තේ ඇයි? අපි දන්නේ නැහැ මේක සතුට ලැබෙන දෙයක් කියලා. හරිද? මට එහෙම කතාවක් නැහැ සමාජයේ. කොහෙවත් එහෙම කතාවක් නැහැ. ඒක නිසා මේක පුරුදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? මානසිකත්වයට නිදහසක් දෙන්න පොඩ්ඩක් ওই ප්‍රශ්න වලින් ගැලවිලා ඉන්න මෙන්න මේ හුස්මත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන කියන කතිකාවතක් නේද බෞද්ධ සමාජය තුල තියෙන්න ඕනේ. ඒක අතීතයේ තියෙන්නට ඇති. ඒකයි ඔච්චර පිරිසක් ධර්මය තුලට අතීතේ ප්‍රවිෂ්ඨ උනේ. අද එහෙම එකක් නැහැ. හරිද? ඒක නිසා මේක ඇත්තක්. මේක ඇත්තක් කියන එක මේ දැන් අහපු අයට වැටහෙන්නේ නැද්ද? කාරණා සහිතවනේ මං කියලා දුන්නේ නේද? ආයම කෙනෙක් ඉන්නවා දරුවෙක් බලාගන්න. හරියට දඟලන දරුවෙක්. මේ දරුව බලාගන්න කියලා දැන් එපා වෙලා තියෙන මෙතෙන්ට આવොත් මේ ඔක්කොම ඇදලා දානවා, අරවම කෑ ගහනවා, එක එක ඒවා ඉල්ලනවා, දුන්නේවා විසි කරනවා. එහෙම. මේ දරුවට පොඩ්ඩක් නිින්ද ගිය වෙලාවක දරුවට නිින්ද ගියා. ආයම්මට මොකද හිතෙන්නේ? ලොකු සතුටක් ඇති නේ අයියේ. විවේකයක් හම්බෙච්ච හින්දා. හරිද? අන්න ඒ වගේ තමයි මේ ශරීරයෙන් සහ මේ හිතෙන් දුක් විඳ විඳ ඉන්න මේ හිතට අන්න අර වගේ නිදහස් පිටණියකට ගිහින් දැම්මා වගේ. හරිද? ලොකු සැපයක් දැනෙනවා. මේ කය දැනෙන්නේ නැති හින්දා කයත් පුළුවන් තරම්
ඉරියව් මාරු කර කර හරි අමාරුවෙන් අපි මේ ජීවිතේ ජීවත් කරවන්නේ හරි අමාරුවෙන්. ඉරියව් මාරු කර කර මේ හරි අමාරු නිදාගන්න ගිහිල්ලත් අනිත් පැත්ත හැරෙන්න ඕන, තව පැත්ත රිදෙන්න ඉරියව්වක් හොයන්න ඕන නේද? ඉතින් එහෙම ඉන්න මට මේ කය දැනෙන්නේ නැතුව යනවා කියන එකේ සැපය දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, හිත එහෙම එහෙ විසිරෙන එක නැවතිලා එක තැනක මේ වගේ කර ඇඳෙනකොට යාට අර පීඩිත ඒවයි මොහොතකට නහින් වෙලා ඉන්නකොට ලොකු ප්‍රීතියක් දැනෙනවා. අන්නේ ප්‍රීතිය සහ සැපය විඳින්න පුළුවන්කම තියෙනවා. ටික 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 ඒකාග්‍රතාවය වැඩි වෙනකොට මේ ප්‍රීතිය සහ සැපය මගේ හිත විඳිනවා, හිතයි එක විඳින්නේ. මොනවා හරි කෑමක් ගැන මම විස්තර කරලා තියෙනවා, හොඳට කවදාකවත් කාපු නැති කෑමක් ගැන. ඉතින් අහගෙන ඉන්න අයට ඒක නම් රස කෑමක් වගේ තමයි, ඒකේ මෙන්න මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කිව්වා කියලා ඒ වෙලාවේ පොඩි ආසාවක් ඇති වෙනවා. පස්සේ ගාණක්වත් නැහැ. හැබැයි වෙනදාට කාපු නැති තරම් රස කෑමක් මෙහෙදි දෙනවා. හරිද? වෙනදාට කාපු නැති තරම් රස කෑමක් දීලා ඊළඟ බ්‍රහස්පතින්ද බලන් ඉන්නවා. අදාපු ඔක්කොම එනවා. ඇයි? අන්නර රස කෑම හැමදාම දෙනවා කිව්වොත්. අන්න ඒ වගේ තමයි හිතේ හැටි. මේ ශරීර නෙවෙයි එන්නේ, මේ හිත ඉල්ලන්නේ නේද? විඳපු සතුටක් තියෙනවා නම් ඒක හිත හොඳට දන්නවා. හරිද? ඒ දන්න ඒවා තමයි ඉල්ලන්නේ. අන්න දැන් කලින් ඉල්ලුවේ ගැටෙන ඇලෙන ඒවා දැන් මෙයා අර ප්‍රීතිය සතුට හොඳට විඳලා තියෙන නිසා දැන් එයා ඉල්ලන්නේ මොකද්ද? ඔන්න ඔය වගේ එකක් ඉල්ලන්න පටන් ගන්නවා. හරිද? ඒකෙන් එන්නේ විවේකයේ නිතා ඇති වෙන සතුට. පින්වත්නි, අපි සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් විනාශ වෙලා යනකොට, අපිට අකීකරු වෙනකොට, ඒ වගේ දේවල් වෙනකොට ඒ ඇතුළාන්තයෙන් වින්දා වූ සතුට මොකද වෙන්නේ? නැති වෙලා ගිහලා දුකක් බවට පත් වෙනවා. මේ අනිත් එක ආදරය කරන අයට වගේ අයට පුළුවන් අපිව ඉක්මනට වටවන්න, ඉක්මනට රිද්දවන්න පුළුවන්. එක වචනයකින් රිද්දවන්න පුළුවන්, බැල්මකින් රිද්දවන්න පුළුවන්. ඒතර අපේ හිත අපි විවර කරලා තියෙන්නේ නේද? මොනාටද? බාහිරට දාලා තියෙන එළියට. මං කට්ටියක් පත් කරලා තියෙන්නේ, ඒ කට්ටියට මං නියම කරලා තියෙන්නේ, ඒ කට්ටියට මම බලය දීලා තියෙන්නේ මොකටද? මා රිද්දන්න. හරි, ඔය හිත රිද්දන්න කී දෙනෙකුට බලය දීලා තියෙනවද? හරියට ඒක නිකන් මේ කඩුව ඔයා තියාගන්නකො, මට කැමති වෙලාවක අනින්නකො කියනවා වගේ අපි බැඳීම් ඇති කරගත්ත හැම තැනකටම අපි ලයිසන් එකක් දීලා අවසරයක් දීලා කැමති වෙලාවක මාවරිද්දවන්න කියලා නේද? බැඳීම් ඇති කරගත්ත හැම තැනකටම අපි අවියායුධ පිටින් දීලා තියෙන්නේ. සමහර අයට තියුණු අවියායුධ දීලා තියෙන්නේ, සියුම්ම අනින්න දීලා තියෙන්නේ නේද? ඉතින් ඇන්න ගමන් තුවාල වෙලා ඉතින් ඉන්නවා. මම්මයි මේක දීලා තියෙන්නේ. එහෙනම් අනින්න බෑ. ඇයි? කාටවත් මාව උදුරන්න බෑ, මගේ සතුට උදුරන්න බෑ. ඇයි? ඒක අභ්‍යන්තරයෙන් ගලාගෙන එන, වේගවත්ව ගලාගෙන එන අනිත් ලෝකේ තියෙන සතුට දේවල් වලට වඩා වැඩි සතුටක් තමන්ගේ අභ්‍යන්තරයෙන් නැగిලා එනවා. අභ්‍යන්තරයෙන් සතුට නැగిලා එනකොට මම හැමදාම මතක් කරන දේ නැවත මතක් කරනවා. මේක ඕනම උදාහරණයක් හින්දා මම මේ පුටුවෙන් මෙන්න මෙහෙම අත තියෙනකොට මට අත දැනෙනවා. මගේ අතේ තුවාලයක් තිබ්බ රිදෙනවා නේද? අන්න බලන්න. ඒ වගේ බාහිරෙන් ප්‍රශ්න කන්දරාවක් එනවා වෙනද වගේ. ඉතින් ඒවාට හැමදාම උනේ මොකද්ද? රිදුනා. දැන් මගේ ඇතුළාන්ත සතුට මාව පෝෂණය කරලා තියෙන්නේ. ඒක හින්දා ප්‍රශ්නේ දැනෙනවා. හරිද? දැනෙනව නොදැනගෙන ඉන්නව නෙවෙයි. ඒ මොකක්වත් දන්නේ නැති නිකම් මේ පඹයක් වගේ නේද? උනා නෙවෙයි. අනිත් අයගේ ප්‍රශ්න හොඳට දැනෙනවා. දැනෙනවා, හොඳට දැනෙනවා. වෙනතරත් වැඩිය හොඳට දැනෙනවා. ඇයි? මොනවා හරි එකට රිදිලා අකුසලයක් මතුවලා තිනුන ළඟ ඉන්න අයගේ දුකක්වත් තේරෙන්නේ නැහැ. හරිද? එහෙම සංවේදිකම් නැති වෙනවනේ. මිනිසුන්ට ප්‍රශ්න ආපුවාම නේද ළඟ තියෙන ඔක්කොම අමතක වෙනවා ඒ අකුසලේ හැටි. දැන් එහෙම නෙවෙයි. දැන් මේක හොඳට සංවේදී වෙලා තියෙන අනිත් අයගේ දුක හොඳට දැනෙනවා. හැබැයි රිදෙන්නේ නැහැ. තමන්ට එන ප්‍රශ්නත් හොඳට දැනෙනවා. මේ ප්‍රශ්නේ මට මේ දවස්වල ඇවිල්ලා තියෙනවා. රිදෙන්නේ නැහැ. හරිද? මම අර කලින්ම කිව්ව පුද්ගලයා ඔන්න ඔය වගේ කෙනෙක් වෙන්න බැයිද එන? එයා මේ වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා. හරි, මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරපු හින්දා තමයි එයා කියන්නේ වෙනදා රිදිච්ච තැන්වල දැන් රිදෙන්නේ නෑ. වෙනදා තිබ්බ අවශ්‍යතාවයන් නැති වුණා කියලා මට ප්‍රශ්නයක් නෑ. හරි,
අන්න එහෙම වෙනසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කාරණා සහිතව. කාරණා සහිතව කියලා කියන්නේ කරන්නෝ කියන දැන් අපි දේවාලයකට යනවා. ගියාම ප්‍රශ්නයකට ප්‍රශ්නේ කියනවා. කිව්වහම දෙනවා තහඩක්. තහඩු කැල්ලක් දීලා කියනවා ඕක කියලා ලිපිය දාලා රත් කරන්න. එතකොට හරියනවා කියනවා. හරිද? අපේ මිනිස්සු ඒ වගේ කරනවා. නේද? ගිහිල්ලා බලන්නකෝ. ඒක නම් ටිකක් අඩුයි කියන්නකෝ වෙනවා. මේ පොල් ගහන්නේ ඇයි ඔය ගිහිල්ලා? නේද? දේශය පිට කරගන්න කරන එකක් කියලා තේරෙන්නේ නැද්ද? නේද? සමහර අය ගිහිල්ලා දැන් මම දැකලා තියෙනවා සමහර අය නිකන් ලොකු කණ්ඩායම් නිකන් මේ නේද එක එක පාක්ස එක එක කණ්ඩායම් සංවිධාන ගිහිල්ලා අහවල් අයට විරුද්ධ නේද පොල් ගහනවා. ඒ පොල් ගහනකොට මම දැකලා තියෙනවා වීඩියෝ එහෙම නේද හැඳි ගෑවිලා යන්න වගේ අර පොල් ගෙඩිය කුඩු වෙනවා වගේ කුඩු වෙන්න වගේ කියලා. ඉතින් අර පොල් ගෙඩිය ගහනවා ගලක. ඒකල කියනවා අපි පොල් ගැහුවා. එතන අන්ත සම්බන්ධතාවය දන්නවද කවුරක්වත්? පොල් ගෙඩිය ගහපම අර පැත්තට මොකද වෙන්නේ කියලා? අන්න ඒවට කියනවා අන්ධ භක්තිය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ඒව නැහැ. දැන් ආනාපාන සතියෙන් මං නිකන් කියනවා මේ ආනාපාන සතිය කරන්නකෝ හිත ප්‍රීතිමත් කරගන්න පුළුවන්. එතකොට ඒක පිළිගත්තොත් ඒක මොන භක්තියද? අන්ධ භක්තිය. හාමුදුරුවෝ කිව්ව හින්දා පිළිගත්තා. එහෙම බෑ. දැන් අපි මේ වෙනකොට නේද ඔක්කොම දන්න ඔය ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර ගැන අපි කිව්වේ. හරිද? දැන් ඔක්කොම දන්නවා මේ විවේකය ලැබෙන්නේ කොහොමද? මේකට හේතුනේ මොකක්ද? මේක පුහුණු කරන්න ඕනේ නේද? මේක අඛණ්ඩව පුහුණු කරන්න ඕන. යමක් පුරුදු වෙන්නේ නැහැ නේද අඛණ්ඩව කරේ නැත්තම්? නේද? එහෙනම් අඛණ්ඩව කරන්න ඕන. කාට හරි ප්‍රතිඵලයක් නැහැ කියලා කියනවා නම් හොඳට බලන්න අනිත් පැත්ත හැරිලා. පසුගිය වතාවේදී අපි කතා කරපු දේ මතක තියෙන්න ඕනේ නේද? දැන් මේ වෙලාවේ හැටියට නම් මම එකපාරට මේ බල නැවතුත් ඔන්න ඔය කාරණාව ගැන හිතෙන්ට පටන් ගන්නේ. ඇත්තට ආනාපාන සතිය කරන්න ඕන තමයි. ඇත්තට කරන්න ඕන තමයි. ඒක තමයි පළවෙනි පියවර. නේද? හිතෙන්න ඕනේ. දැන් හිතුණාද? දැන් හිතිලාද තියෙන්නේ? මේ වෙලාවේ හිතිලා තියෙන්නේ කරන්න ඕනේ කියලා. දැන් එකපාරටම නිශ්චලව තිබ්බොත් මේ අයගේ సంతානය ආනාපාන සතිය කරන්න ඕනේ කියලා හිතුවිලි ඇති කරાવી නේද? අන්න ඒක අඩු වෙන්න දෙන්න එපා. මතකයි නේද අපි කතා කරා පසුගිය වතාවේදී කතා කරා ඒක අඩු වෙන්න දෙන්න එපා. ඒක තව වැඩි කරන්න ඕනේ. ඒක වැඩි කරන්න මොකද කරන්න ඕනේ? දැන් අපි කතා කරා මේක කිරීමේ තියෙන ආනිසංශ. නිකිරීමේ තියෙන ආදීනවත් කිව රිදිරි දින්න වෙන්නේ කියලා. එහෙනම් ඒක මොකද කරන්නේ? මේ දෙක අරගෙන. නැවත දන්න දේ නිකන් තියන්න එපා. කෙනෙක් කෙරෙහි පුංචි තරහා ගියොත් එයාව මතක් කරන්න අපිට තරහෙන් මතක් කරන්න තරහ කියන හැඟීම වැඩි වෙනවා. ක්‍රියාත්මක කරන්න නම් ඒ හැඟීම් වර්ධනය කරන්න ඕනේ. ආදීන ආනිසංශ හොඳට මෙනෙහි කරන්න. එතකොට සාමාන්‍ය ජීවිතේ එක එක්කෙනා ඇවිල්ලා දුක් කරදර කියනව නේද? මං හරි දුකෙන් හිත පිරලා තියෙන්නේ අරවා මේවා කියලා කියනවනේ. ආන් ඒ වෙලාවට කියන්න කියලා නෙවෙයි කියන්නේ. ඔය හිත කිය වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ දන්නවද? ඔයා ඔය හොයන්නේ සතුටක් නේ. ඔයාවේ ළමයාගෙන් හොයන්නේ සතුටක් නේ. හරි. ඒක කවදාරි හම්බේ. ඊට මෙහා වෙන එකක් තියෙනවා. වෙන වාසියක් තියෙනවා නේද? නොමිලේම ලබා ගන්න පුළුවන් සතුටක් තියෙනවා. වාහනයක් අරන් දුන්නා කියන්නේ සතුටක් නැති වෙන්නේ. ඉඩමක් දුන්නා කියලා සතුටක් නැති වෙන්නේ. කෑමක් දුන්නා කියලා සතුටක් නැති වෙන්නේ නේද? ඒ වගේ සතුටක් ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාලා මොනවද දන්නේ? එනවා ගියන්න බ්‍රහස්පින්ද හැන්දෑවට නේද? විපස්සනා භාවනා මධ්‍යස්ථානයට. ඔය වගේ මොනවා මොනවා හරි කතා කියන්න පටන් ගන්නවා ආනාපාන සතිය ගැන. එන්නකො මං කියලා දෙන්න මේක කියලා. ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට තවත් මේ හැඟීම වැඩි වෙනකොට තමයි වැඩේ පටන් ගන්න. ඒකින්ද ඊළඟ සතිය වෙනකොටත් ඔක කරන්නෙම නැතුව ඒවි නේද? ඊළඟ සතිය වෙනකොටත් කරන්නෙම නැතුව එන්නේ පටිච්ච සමුප්පන්න කාරණාවක් නිසා බැරිකමක් හින්දා නෙවෙයි. මොකක්ද? කෙරෙන මට්ටමට අවශ්‍ය කරන හැඟීම වර්ධනය කරන තාක්කල් බය වෙන්න එපා. අහගෙන ඉඳීවි තව අවුරුදු 5ක්වත් කරන්නේ නම් නැත. කෙරෙන්නේ නැහැ. ඇයි කෙරෙන්නේ නැත්තේ? කෙරෙන්න අවශ්‍ය කරන මානසිකත්වය හදන්නේ නැතිද? කෙරෙන මට්ටමට එනකන් කැමැත්ත වර්ධනය කරන්න ඕන ඕනම එකක් ජීවිතේ නේද? ජීවිතේ ඕනම දෙයක් එහෙමයි කෙරෙන මට්ටමට කැමැත්ත වර්ධනය කරලා බලන්න අපේ පින්වත්නි මේක මොනතරම් බලවන්ත හිතක්ද කියලා. ඒකත් විඳින්නකෝ. හරිද? ඕනම දෙයක් කරගන්න ශක්තිය තියෙන හිතක් තමයි ළඟ තියෙනවා. ඒක නිකන් ගෙවල් වලට ඉඩම් වලට අනුන්ගේ වචන වලට අනුන්ගේ ක්‍රියා වලට පාටලලා තියන්න එපා. අපරාධ මරණකම් පැටලි පැටලි ඉඳීවි.
හරිද? අන්තිමට තණ්හාවටම යට වෙලා තණ්හාවටම දාස වෙලා කියලා කියන්නේ ඒකයි. තණ්හාවටම දාස වෙලා සසරත් සුවපත් භාවය නැති වෙවි. මේ තරම් සහනෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්, සුවසේ ඉන්න පුළුවන් ශක්තිමත් මනසක් ඇති කරගන්න හැකියාවක් තියෙන වෙලාවේ ඒක කරගත්තා කියලා ඕක කියද්දිම ඔය හිත දැමව කියලා ඇති, ඔන්න දැමව කියලා ඇති. ආඳුරණන් කියයි අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපිනේ කියලා. නෑ, ප්‍රශ්න තියාගෙන තමයි මේ කරන්න ඕනේ. හරිද? ඇයි? එතකොට තමයි ප්‍රශ්නවලට රිදෙන්නේ නැතිව ප්‍රශ්න දැනෙන ගානට එන්නේ. කාර්යාලය ඔකොටම ප්‍රශ්නවලට මුණ දෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒ මොකද්ද ඒ අන්තිමට කිව්ව වචනේ? බණ ඉවර කරන්න ඉස්සෙල්ලා. හැම ප්‍රශ්නයකටම මුණ දෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒ මොකද්ද? තේරුණාද? ප්‍රශ්නයක් වෙන්නේ දුකක් හිර වුණොත් විතරයි. හරිද? බාහිරින් එන්නේ ප්‍රශ්න තමයි. හැබැයි ඇතුලේ දුකක් හිර වෙන්නේ නැති හින්දායි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ. හරිද? ජීවිතේට අසනීපයක් වුණත්, තදබල අසනීපයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි? ඇයි? ඒක දැනගෙන හිටිය දෙයක්. නමුත් සන්තෝෂෙන් ඉන්නවා. හැම වෙලේම සන්තෝෂෙන් ඉන්න පුළුවන් දේවල් අපිට ඕන තරම් මේ ධර්මය තුළ ලැබිලා තියෙනවා. තවත් කියන්න දෙයක් නැත. කාරණා තුනක් ඇත. හිතෙන්න ඕනේ ඕක කරන්න ඕනේ කියලා පළවෙනි පියවර. දෙක, කතා කෙරෙන්න ඕනේ සමාජයේ වෙනත් වෙනත් දේවල් කතා කරද්දි කැමැත්ත වැඩි නම් ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ ගානට එනකන් තමන්ගේ මානසිකාරය හදාගත්තේ නැත්නම් හැමදාම බන අස අසා සිටින කම්මැලි යෝගියෙක් බවට පත් වෙනවා. හරි? ආගෙන ඉන්න හරි කැමති, කරන්න කිසිම කැමැත්තක් නැති නේද? මෝඩ යෝගියෙක් කිව්වොත් මොකද වෙන්නේ? යෝගියෙක් තමයි ඉතින් නේද? නමුත් ටිකක් මෝඩ පහේ කෙනෙක් වෙනවා. ඇයි? කරන්න ඕන දේ කරන්නේ නැති නිසා. ඒකද හැම දිනාටම ඉතාමත්ම නිවැරදිව තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගන්න, සුවසේ වාසය කරන්න, ඉතා සුවසේ වාසය කරන්න, තමන්ගේම කියලා සතුටක් උපදවා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා, වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් මේ ධර්ම දේශනාවෙහි විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වන්ත පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕනේ. මල්මි නවරත්න මෙනවිය, ඒ වගේම අභාප්‍රාප්තු නන්දා ගලදෙනිය මෑණියන්ගේ සහ අභාප්‍රාප්තු සුගතදාස ගලදෙනිය පියාණන්ගේ දූදරු පිරිස, මේ දෙපිරිස තමයි දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. මල්මි නවරත්න මෙනවියගේ අගෝස්තු පළවෙනි දිනට යෙදී තිබුණු 22 වැනි උපන්දිනය මුල් කරගෙන සිදු කරන මෙම සේවා නියුක්ති වැඩසටහනට දායකත්වය දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතුමගේ මෑණියන්, පියාණන්, සහෝදරයා, ඥාති හිතමිතුරන් ඇතුළු සේවා නියුක්ති වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනාටත්, ජයරූපායනී හරාමේ වැඩසටහන ආරම්භන ලෝපුරා සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාසනික කටයුතු කර ගැනීමට මේ පින් හේතු වේවා. මෑණියන්, පියාණන්, සහෝදරයා සහ ඥාති හිතමිතුරන් ඇතුළු සහභාගී වූ නොවු සියලු දෙනාටත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ ජයරූපායනී සියලු දෙනාටත් ලෝකවාසීන්ටත් කායික වේදනා දුරු වී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. මේ පරිලෝ යන්නට යෙදුන පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මීට වසරකට පෙර නැසී ගිය නන්දා ගලදෙනිය මෑණියන්ටත් අභාප්‍රාප්ති අගෝස්තු මාස 8 වෙනි දිනට වසර 8ක් සපිරෙන සුගතදාස ගලදෙනිය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා එම දූදරු පිරිස බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආධිකතෘන් වහන්සේලා, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. සේවා නියුක්ති කරසන සහභාගී වෙන සියලු කල්යාණ මිත්‍රයින්ටත් උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ දෙපිරිසම ප්‍රාර්ථනා කරන ආකාරයට මල්මි නවරත්න මෙනවියගේ උපන්දිනය මුල් කරගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවනය, දීර්ඝායුෂ වේවා. එම මෑණියන්, පියාණන්, සහෝදරයා, ඥාති පිරිස ඇතුළු සියලු දෙනාටමත්
වැඩසටහනට සම්බන්ධ වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ දීර්ඝායස වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරිලෝ යන්නට යුතුය දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නන්දා ගලදෙනිය මෑණියන්, ඒ වගේම සුගත දාස ගලදෙනිය පියාණන් වර්ග පරම්පරාවේ මේ පරිලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුගතිගාමි වේවා, සුගතියෙන් සුගතියටපත් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එම දූදරු පිරිස ඇතුළු ඥාති පිරිසටත් සුඛී සුවපත් භාවයට පත්වන්නට මේ පින් හේතු වේවා, මේ ධර්ම දාන මේ පුණ්‍ය කර්මය හේතු වේවා. හැම දිනාටම සසර වසන තාක් කල් කිසිදු පාප මිත්‍ර අසුරකටපත් නොවේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඔබ අප සැම කෙරෙහි මහත් අනුකම්පාවකින් යුක්තව මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කළ අප නායක ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. උන්වහන්සේ මේ සිදු කරගෙන යනු ලබන ජාතික ශාසනික මෙහෙවර ඉදිරියටත් සිදු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අද දින මෙම සදහම් දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ මල්මි නවරත්න මෙණිවිය සහ අභාවප්‍රාප්ත වූ නන්දා ගලදිනිය මෑණියන්ගේ සහ අභාවප්‍රාප්ත වූ සුගතදාස ගලදිනිය පියාණන්ගේ දූදරු පිරිස විසින්. දායකත්වය දැක්ව ඔවුන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එසේනම් අප සූදානම් වන්නේ අද දිනට නියමිත සේවානුයුක්තික භාවනා වැඩසටහන අවසන් කිරීමටයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.